අයිබෝන් ගිවෙන දවසේ උණුසුම් පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම නිමේෂ චමත් සංකල්ප මම තාරිකා මිහිරංගනී ප්‍රථම නවදහනිය ප්‍රධාන පුවත් සිරස්තල වෙත ජනපති තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයේට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බව නීතිපති අධිකරණයට දන්වයි වැඩිදුර විභාගයේ හෙට රටේ සංවර්ධනයත් මහජන සේවාත් අඩපණ විය යුතු නැහැ ජනපති අවධාරණය කරයි නාමල් කුමාරගෙන් තවත් හෙලිදරව්වක් රටේ පොලිස් ප්‍රතිත් මේ ගේම් එකේ ඉන්නවා කියලා මම ඒක උදැන ගත්තා ජනපති තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අවධාරණය කළා ඒ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද දෙවන දිනටත් විභාගයටගත් අවස්ථාවේදී මෙම පෙත්සම් විභාගය අද පෙරවරුවේ යලි ආරම්භ වුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකුගෙන් යුත් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම පෙත්සම් විභාග පස්වරුව වන තෙක්ම පැවති අතර එය හෙට පෙරවරු 10 දක්වා කල් තිබුණා නීතිපති ජයන්ත ජයසූරිය මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කරුණ දක්වමින් කියා සිටියේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් මගින් ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල රාජකාරියක් අභියෝගයට ලක් කර ඇති බවයි එබැවින් පෙත්සම් කරුවන් ඉල්ලා ඇති ස්ථාන ලබා දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව චේතනාන්විතව උල්ලංඝනය කර ඇතනම් එවැනි අවස්ථාවකදී ක්‍රියා කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන ව්‍යවස්ථාවේ දක්වා තිබෙනවා එවැනි අවස්ථාවක ඊට එරෙහිව පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර එම යෝජනාව හරහා ජනාධිපතිවරයා වෙත එල්ල කර තිබෙන චෝදනා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කළ යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළා අනුතුරු ජනාධිපතිවරයා වෙත එල්ල කර ඇති චෝදනා පිළිබඳ විභාගයක් පවත්වා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් අවසන් වාර්තාවක් කතානායකවරයා වෙත යොමු කළ යුතුයි එම ක්‍රියාදාමයෙන් බැහැරව මේ ආකාරයෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැති බවද නීතිපතිවරයා පෙන්වා දුන්නා ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගගත හැක්කේ පාර්ලිමේන්තුව තුල පමණක් බවද නීතිපතිවරයා අවධාරණය කළා මේ අවස්ථාවේ පෙත්සම් කරුවන් ඉල්ලා ඇති සහනය මූලික අයිතිවාසිකම් පෙත්සම් මාර්ගයෙන් ලබා දීමට ශිෂ්ටාධිකරණයට බලයක් නොමැති බවද නීතිපතිවරයා දන්වා සිටියා ඒ අනුව විධායකයේ ප්‍රධානියා ආණ්ඩුවේ ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙසට කටයුතු කිරීමේ ක්‍රියාවලිය මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බවද නීතිපතිවරයා පෙන්වා දුන්නා නීතිපති ජයන්ත ජයසූරිය මහතා මේ පෙත්සම් විභාගයේදී වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) සහ 70 වන වගන්ති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ විධායක බලතල හිමිවන බවයි එමෙන්ම ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් පත්‍රය මගින් ජනතාවට මැතිවරණයක් තුලින් සිය සර්වජන ඡන්ද බලය පාවිච්චි කිරීමට ඉඩ සැලසීමෙන් ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කර ඇති බව ඔහු පෙන්වා දුන්නා මෙම පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය යොමු කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පාර්ශ්ව 13ක් මේ අතර මෙම පෙත්සම් සඳහා මැදිහත්කාර පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දැක්වීමද අද පස්වරුවේදී ආරම්භ වුණා එෙහිදී මහාචාර්ය ජීඑල් පිරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පවසා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2) සී සහ 62(2) ව්‍යවස්ථාවන් අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කිරීමේදී ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගේ පරිවර්තනවල වෙනසක් ඇති බවයි. එෙහිදී සිංහල පරිවර්තනයේ අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු විසුරුවා හැරීමට බලයක් ඇති බව ගම්මිවන බව ඔහු පෙන්වා දුන්නා. ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ගැටලුකාරී අවස්ථාවක සිංහල පරිවර්තනය සලකා බැලීම අනිවාර්ය කරුණක් බවට සඳහන් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා. අනිකුත් මැදිහත්කාර පාර්ශ්වයන් වෙනුවෙන් කරුණු දැක්වීම හෙට දිනේදී සිදු කිරීමට නියමිතයි. अटर्नी जनरल तुम्हे करण दम सिद्ध पार्लिमेंट विसीन तमंगे काले अतर हमारा तुने विसर्वीम बल अडुकर हम एवनी अवस्थावक हिम विसर्वीकर आकार सा जनाधिपति नैसर्गिक बलता हम नहर दुवादीपति अधिनीतिज्ञ संजीव जावदन महता अनुक्रम व्यवस्था සිංහල පිටපත පරිශීලනය කරමින් සිංහල පිටපතේ තිබෙන ආකාරයටයි කරුණු පැහැදිලි කළේ. පෙත්සම් කරුවන්ගේ නීතිඥ මහතුරු විසින් ඉංග්‍රීසි පිටපත තමයි වැඩි හරියක් පරිශීලනය කරමින් කරුණු ඉදිරිපත් කළා තියෙන්නේ. සිංහල ව්‍යවස්ථාව තමයි නීතිය බවට පත් වෙන්නේ වෙන කුමන ආකාරයක ඉංග්‍රීසි පිටපතක තිබ්බත් ඒ අනුව එයින්ම පැහැදිලි වෙනවා මේ රට ගැනයි මේ සිංහල භාෂාව ගැනයි දේශීයත්වය ගැනයි උනන්දු වන්න ඕ කවරහුද එසේ නැත්තේ කවරහුද කියන එක. පෙත්සම් කරුවන් සහ ඊට පිළිතුරු විලාශයන්
අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය ඉතාම සාධාරණ නිවැරදි තීන්දුවක් ලබා දෙවි කියලා. අපි පාර්ලිමේන්තු යනවා, අපි උසාවි යනවා, සාකච්ඡා පවත්වනවා, තීන්දුව දෙනකම් බලන් ඉන්නවා. නමුත් බොහෝ දෙනෙකුට අමතකයි සමස්ත ජනයා අධිකරණය සර්ව සාධාරණත්වය ඉෂ්ට කරා. ජනාධිපති පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ තුනටම උඩින් තමයි ජනතා අධිකරණයේ තියෙන්නේ. අපි ඒ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නය ඉහළම අධිකරණයේ වෙන ජනතා අධිකරණයට විසඳන්න අවස්ථාව දෙන්න කියලා නීතිපතිතුමා පැය 3කට අධික කාලයක් කරුණු දැක්වීමක් කරා. එහිදී පෙත්සම් කරුවන්ගේ නීතිඥයන් විසින් ඉතාම කොහොමද අපි කියන්නේ අවාසියා දෘෂ්ටි ආබාධා වගේ රෝගයන් නිසා අමතක වී ගිය 33 දෙක වගන්තියේ තියෙන ජනාධිපතිවරයාට වෙනත් වගන්තියකින් පවරා ඇති බලතලවලට අමතරව කියන වචනය උලුප්පා දක්වලා හුවා දක්වලා කරුණු දැක්වුවා. කුමන හේතුවක් නිසාවත් රටේ සංවර්ධන ක්‍රියාදාමය සහ මහජන සේවාවන් අඩපණ නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී. අදාළ මුල්්‍ය වර්ෂය සඳහා වෙන් කර තිබෙන සියලු මුදල් නිසි පරිදි වැය කරමින් ජනතා අවශ්‍යතා උපරිමයෙන් ඉටුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිතුමා ඉදිරි නව වසරට අදාළ සංවර්ධන සැලසුම්ද නිසි පරිදි සැලසුම් කරන ලෙස දැනුම් දුන්නා. එහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ පවතින දේශපාලන නොසන්සුන්තාවය ගැටලුවක් කර නොගෙන මහජන සේවාවන් සහ සංවර්ධන වැඩපිළිවෙල සක්‍රියව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් කැපවිය යුතු බවයි. ග්‍රාම ශක්ති වැඩසටහන එහෙම ශක්තිමත් කරන්න ඒ තියෙන අඩුපාඩු බලලා සෑම කෙනෙක්ම කටයුතු කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. ඒකට ඒ දිස්ත්‍රික්ක භාරව පත් කළා ඉන්න ඒ වැඩ ටික කරන්න. අනිත් එක ඔය මේ දිස්ත්‍රික්ක වලට පත් කළා ඉන්න සම්බන්ධීකරණ ලේකම්වරු කච්චේරි වලට කාර්යාල වලටම නෙවෙයි ඇතුලේ ගම්මාන වලට යන ටිකක් ඈත ගිහින් බලන්න මිනිස්සුන්ගේ ප්‍රධාන ප්‍රශ්න මොනවද කියලා. දැන් මේ දවස්වල වර්ෂාවත් එක්ක අපිට රජයෙන් පුළුවන් අවශ්‍ය බීජ දෙන්න මේ නොමිලේ. දැන් පැල සිටවන්න අපිට අති විශාල මුදලක් තියෙනවා. වැඩේ අවශ්‍ය වෙන්නේ අක්‍රමිකතාවයක් නැතුව හරියට සුදුස්සාට ඒක ලැබීමේ ක්‍රමය ඕගොල්ලන්ගේ වගකීමෙන්. රටේ පවතින වර්තමාන දේශපාලන තත්ත්වයට හේතු සම්බන්ධයෙන්ද ජනාධිපතිතුමා මෙහිදී කරුණු පැහැදිලි කළා. දැන් එක්සත් ජාතික පක්ෂය තුර නම් සිද්ධ වෙලා තියෙන්නේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නීතිය ගැන කතා කරනවා නීති විරෝධී වැඩ කරන්න එපා කියලා අපිට කියනවා. නමුත් එක්සත් ජාතික පක්ෂය තුල තමයි මම හිතන්නේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නැතිම තැන. දැන් අවුරුදු 25ක් එතුමා නායකත්වයේ ඉන්නවා. 2010 එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකෙක් නැහැ. ඒ නිසා ජනාධිපති අපේක්ෂකෙක් ආවේ පිටින්. 2015 එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකෙක් නැහැ. මම ආවේ ඒගොල්ලන්ට පොදු අපේක්ෂකයා විදියට. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තුල නැති ප්‍රජාතන්ත්‍රවාදය රටේ ඇති කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට පුළුවන්කමක් නැහැ කියන එක තමයි මම හිතන්නේ. ඉස්සෙල්ලා තමන්ගේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. නැවතත් ප්‍රවෘත්ති. පාර්ලිමේන්තු මූලධර්මවලට පටහැනිව කතානායකවරයා කටයුතු කිරීම හේතුවෙන් ආණ්ඩුපක්ෂය පාර්ලිමේන්තු රැස්වීම වලට අදනියේ සහභාගී වුණේ නැහැ. කතානායකරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. රජයේ මාධ්‍ය ආයතනවල කටයුතු සම්බන්ධයෙන් මෙහිදී අදහස් පළ වුණා. අදින පාර්ලිමේන්තුවේ විෂයාංක 1 ඉදිරිපත් කිරීම ගරු මයන්ත දිසානායක මැතිතුමා. ගරු කතානායකතුමනි, අද දින ඉදිරිපත් කිරීමට තිබුණු යෝජනාව මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවසරය පරිදි తాවකාලිකව අද ඉදිරිපත් කරන්න ගරු කතානායකතුමනි. පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලලා හැමතැනම රැස්වීම සංවිධානය කරන විවිධාකාරයෙන්. ඒ වගේ අදිෂ්ඨාන පූජාවක් ඊයේ නිදාස් චතුරස්සේ සංවිධානය කරලා තිබ්බා. එතකොට රජයේ මාධ්‍ය ආයතනයක් වන ITN නාලිකාව ප්‍රයිම් ටයිම් එකේ 6:00 ඉඳලා 7 වෙනකම් මේක ලයිව් දෙනවා. නිෂ්පාදන වියදම් නැහැයි කියලා පෙන්වන ලයිව් ස්ට්‍රීම් එකක් දානවා. කැමරා ප්‍රොඩක්ෂන් දාන්න නැතුව. හැබැයි ගුවන් කාලය විනාඩි 30ක් තප්පර 30ක් සාමාන්‍යයෙන් ප්‍රයිම් ටයිම් මේක 1:00ක් විතර වෙනවා. එතකොට මේක වෙනත් වෙළඳ දැන්වීම් නැතුව වෙනත් වැඩසටහන් නැතුව මේක විකාශනය කරනවා. මේක රාජ්‍ය දේපල අවභාවිතාවක් වෙනවා. දැන් මේ මොහොත වෙනකොටත් ITN එකේ MCR එකේ මාස්ටර් කන්ට්‍රෝලින් රූම් එකේ ලොග් බුක් එකේ තියෙනවා මේක ඉහළින් ලැබිච්ච උපදෙස් නිසා මේක විකාශනය කරා කියලා. මේ උපදෙස් ලබා දුන්න අය කවුද කියන එකත් හොයන්න ඕන. මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න ඕන. ඒ එක්කම මේ පාඩු වෙච්ච මුදල් ටික නැවත අය කර ගැනීම සඳහා මේ පාර්ලිමේන්තුවට යම්කිසි බැදීයත් වීමක් කරන්න
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙම සභාවේ කටයුතු ප්‍රචාරය කිරීම පිළිබඳව ගිවිසුම් ගතව මුදල් ලබාගෙන කටයුතු කරනවා. නමුත් දින ගණනාවක් තිස්සේ සභාවේ කටයුතු විකාශනය කිරීම ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව විසින් නොතකා හැරලා තිබෙනවා. අතනගතුමනි, රජයේ මාධ්‍ය සම්බන්ධයෙන් නිලධාරී කරන අතනෝමතික ක්‍රියා සම්බන්ධයෙන් අප මන්ත්‍රු 9 දෙනෙක් ඔබතුමාට ඉදිරිපත් කළ තියෙන යෝජනාවක්. මේක පුළුවන් තරම් ඉක්මනට අරන් මේ පාර්ලිමේන්තු කැඳවලා මේ කරන ක්‍රියා කොයි ආකාරයකින්ද ගෙනියන්න තියෙන්නේ කියන එක දැනුවත් කිරීම මම කාරුණික ඉල්ලනවා මේ අවස්ථාවේ. රජයේ මාධ්‍යවල හැසිරීම පාලනය කරන්න විශේෂයෙන් මේ ආයතන සභාපතිවරුන්ට බලයක් නැහැ. ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන අපි ඊයේත් අමුණා ගිහිල්ලා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ සභාවාරය ගැන කතා කරනකොට රජයේ ජනමාධ්‍ය හැසිරෙන ආකාරය ඉතාමත් නිඳිතයි. ගරු කතානායකතුමනි, අද දිනට නියමිත විවාදයක් තිබුණා. ඒ නියමිත විවාදය ලක්ෂ්මන් ක්‍රියාල මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට පැහැදිලි කරලා ඒ ඉල්ලා අස්කරු ලැබුවා. ඊළඟට නියමිතව තිබෙන්නේ පාර්ලිමේන්තුව කල්තබන්. කල්තබීම සඳහා යෝජනාවක් අප ඉදිරිපත් කළා තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හැම කෙනාම නැගිට පාර්ලිමේන්තුව කල්තබන්න දෙන්නේ නැතුව අදාළ ප්‍රශ්නයි අදාළ නොවන දේවලු කතා කර කර යන මෙහෙම සභාවක් ගරු කතානායකතුමනි මෙහෙම සභාවක් මෙවන්න ඔබතුමා ඉද දෙන්න එපා. නියමිත පරිදි විෂයක් තිබුණා විෂය විවාදයට ගත්තේ නැහැ. එහෙනම් සභාව කල්තබන්න ඕන කල්තබීම යෝජනාව ගන්න ඕන. පැය ගණනාවක් තිස්සේ මේක එක්ක කරා තම තමන්ට හිතට දැනෙන තමන් තමන්ට තරිදිලා තියෙන ප්‍රමාණයට නැගිට නැගිට කතා කරන තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඔබතුමාගෙන් අපි ඉල්ලා හිටින්නේ මෙවැනි තත්ත්වයකට මේ පාර්ලිමේන්තුව පත් කරන්න එපා කියන. හොඳයි. තාම මන්ත්‍රී තුන් දෙනෙක් ඉන්නවා මේ හිටු බයපා දීලා අපි ඉවර කරමු. එහෙනම් අපි අවසන් කරමු කතානේ. එහෙනම් කල්තබීම විවාදයක් අවශ්‍ය නැහැ. සභාව කල්තබීම 2018 දෙසැම්බර් මාස 12 වෙනි බදාදා පූර්ව භාගයකට මේ අතර පාර්ලිමේන්තුවේදී ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව පිළිබඳව පළ වූ අදහස් සම්බන්ධයෙන් එම ආයතනවල සභාපති ධුරය දරණ ආචාර්ය සොමරත්න දිසානායක සහ ජනමාධ්‍ය විෂය බහර ලේකම් සුනිල් හෙට්ටිආරච්චන මහතුරුන් කරුණු පැහැදිලි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ගොස් තිබෙනවා. එහිදී කතානායකවරයා සමග ඔවුන් සාකච්ඡා කර තිබෙනවා. මතුව කරුණු සම්බන්ධයෙන් මෙහිදී පැහැදිලි කිරීමක් සිදු කළ බවයි සොමරත්න දිසානායක මහතා සඳහන් කළේ. එමෙන්ම ඊයේ විකාශය වූ කලාකරුවන්ගේ අදිෂ්ඨාන පූජාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ඒ. මරික්කාර් මහතා සඳහන් කළ පරිදි ප්‍රචාරය වූයේ පස්වරු 6:30 හතත් අතර කාලයක නොවන බව අප අවධාරණයෙන් ප්‍රකාශ කර සිටිනවා. ප්‍රයිම් ටයිම් එකේ 6:00 7 වෙනකම් මේක ලයිව් දෙනවා. එය ප්‍රචාරය වූයේ පස්වරු 6 සිට 6:30 දක්වා කාලයේ. පස්වරු 6:30 හතත් අතර කාලයේ විකාශය වන්නේ අපගේ ප්‍රවෘත්ති විකාශයයි. එමෙන්ම එම අදිෂ්ඨාන පූජාව මුදල් ගෙවා ප්‍රචාරය කිරීමට නිදහස් කලා සංධානය පියවරගෙන තිබුණා. ඒ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනියට අදහස් දක්වන නිදහස් කලා සංධානයේ ලේකම් නිතිඥ ඩග්ලස් සිරිවර්ධන මහතා අපි ඉල්ලීමක් කළා ගරු සභාපතිතුමාගෙන් අපිට මෙම වැඩසටහන පවත්වන හවස 6 සිට හවස 6:00 දක්වා සජීවී විකාශයක් ලබා දෙන්න කියලා. අපි පොරොන්දු වුණා ඒ මුදල ගෙවන බවට. ඒ අනුව අපිට මෙම සජීවී විකාශය ලබා දුන්නා. මෙම විකාශය ස්වාධීන රූපවාහිනී සේවය අපිට නොමිලේ ලබා දුන්න එකක් නෙමෙයි. ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා වෘත්තීය වේදී යන මෙන් කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී අදහස් දැක්වුවා. අපි බලාපොරොත්තු වුණේ ප්‍රජාතන්ත්‍රවාදය දූෂණය යන විභාග කිරීම සංවේදය සංවර්ධනය සංහිඳියාව අපේ අඩුපාඩුකම් තිබුණා. අපි නොකරපුවා දේවතුන් ඔබ අපිට දොස් කිව්වා. මම හිතුවා එදා රෑ මං අරලියගහ මන්දිරයේ ගත කරන්න ඕන කියලා. මොකද අගමැති කාලේ මං ඒකේකට එක්වත් දවස් දෙකයි ගත කරලා තිබුණා. අපි ජනාධිපතිගේ විධායක බලතලිය ඉවත් කරන්න ඕන. ඊළඟ සැරේ මේ වැඩ කටයුත්ත කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් පත් කරගෙන ඒක මාර්ගයෙන් අන්තිමට ඒක ජනමත විජයට දාලා අනුමත කරගමු කියලා මම කියන්ට ලෑස්ති. දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර අද දිනේත් තවත් හෙලිදරව්වක් සිදු කළා. අම්පාර මහෝය බස් නැවතුම් පොලේදී රැලියක් පවත්වමිනුයි ඔහු මෙම හෙලිකිරීම සිදු කළේ. මේ අවුරුද්දේ අගෝස්තු මාසයේ 13 නැත්තම් 16 පොලිස් ප්‍රතිතුමා හම්බෙන්න ගියාම ආනාමල් කුමාර කොහොමද සතුටුයි මේ මගේ කොල්ලෙක් නේ කියලා පොලිස් ප්‍රතිතුමා කියනවා. මගේ නම ඕස. එතකොට එනවා නාලන් සිල්වා මහත්තයා සිවිල්ලාඳු මේ පොඩ තෑග්ගක් තියෙනවා කියලා කියනවා. කැමරමන්ලා ටිකක් එනවා එතනද. චෙක් දෙකක් ගන්නවා අතට. ලක්ෂ 2.5 2.5 කියලා ලියලා දෙනවා. පොලිස් ප්‍රතිතුමා මේව ලියුම් කවරෙන් එළියට අරගෙන බලනවා. බලලා දෙනවා මෙහෙම මගේ අතට. දෙනකොට මාධ්‍ය වේදිනුත් ෆොටෝ ගහගන්නවා. කොහොමද thank you sir කියලා ගන්නවා. මේක තමයි විශේෂම හෙළිදරව්වද. චෙක්පත් දෙක මගේ අතට ගත්තන් පස්සේ නැවත අදලා ගන්නවා චෙක්පත් දෙක. පොලිස් ප්‍රතිතුමා මට කියනවා වහාම කරන්න ඉන්න දේවල් නවත්තපන්. මම උඹට සල්ලි දෙන්න හිටියා. ඒ සල්ලි මම අද දුන්නා. මම උඹට ණය නෑ. හැබැයි උඹ කරන්න හිතාගෙන ඉන්න දේවල් කරොත් මම නරක මිනිහා කරගන්න එපා කියලා කියනවා. මම hina වෙනවා. ඇයි? උඹ නරක මිනිහද නැද්ද කියලා මම දන්නවනේ. ඒ කරපු තර්ජනය තමයි මගේ පළවෙනිම හදවතට ලැබුණ සතුට. ඇයි?
රටේ පොලිස්පති මේ ගේම් එකේ ඉන්නවා කියලා මම එතකොට දැනගත්තා. චෙක් දෙක එතුමා ඇදලා ගත්තට පස්සේ නැවතේ චෙක් දෙක මගේ අතට දීලා කියනවා ඕක ලියලා තියෙන්නේ නාලක සිල්ව මහත්තයාගේ නමට. නාලක සිල්ව මහත්තයාගේ මොයි සල්ලි ටික ගන්න කියනවා. මම කියනවා හොඳයි. මම පෝස්ට් එකක් හදලා Facebook එකේ මැසෙන්ජර් හරහා ෂෙයා කරා. ඒ ෂෙයා කරලා මම රටට කිව්වා නාමල් කුමාර හෙට හෙලිදරව්වක් කරන්න හදනවා ට්‍රස්ට් විමර්ශන කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති ගැන. මේ පණිවිඩය නාලක සිල්ව මහත්තයා ගියා. ගෝලයක් කරනවා නාලක සිල්ව මහත්තයා ගෝලයක්. මොකද්ද කිව්වේ? සර් කිව්වා නරක මිනිහා කරගන්න එපා කියලා කිව්වා. හෙලිදරව්වෙන් පස්සේ පැය 24ක් යන්නත් මත්තෙන් පොලිස්පති ගරු පූජිත ජයසුන්දර මහත්තයා ප්‍රකාශයක් කරනවා මේ හඬබඩ සැකසයිදයි කියලා. පොලිස්පතිවා මොකද්ද කරන්නේ? ජනාධිපති සහ ආරක්ෂක ලේකම් ගාතන කුමන්ත්‍රණය විමර්ශනය කරන්න බාර දෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉදදී SIU එකට දෙන්න ඕන CID. මෙන්න ප්‍රශ්න මට නාලක සිල්ව මහත්තයා කියලා තියෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නීතියක් තියෙනවලු ජනාධිපතිතුමාගේ ධූරේ ඒ තනතුර හිටස්සුනොත් ඒ තනතුරට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් පෙන්නලා කෙනෙක්ව නම් කරන්න පුළුවන්. කවුද බලේ ඉන්නේ? රනිල් වික්‍රමසිංහ. එනිසා අපි මේක ගැහුවොත් බොඩ කියලා තමයි කියන්නේ. මම අහනවා රයිට් හරි. මේකට හොඳ සලස්මක් අවශ්‍යයි. කොහොමද කරන්නේ? साक्षि श्री लंका සමන් දිසානායකගේ තනතුරෙන් අයින් කරන්න අවශ්‍ය සැලසුම් කොළඹ පස්නාහිර බාල නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ කනුතර දිස්ත්‍රික්කයේ බාර නියෝජ්‍ය පොලිස්පති රම්මල් ගොඩිදුවක්කු STF එක නාගොඩිකේක බාර DIG ලදීප් සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්ලිස් මහත්තයා ආදරණය කරන්න මේ ගහපු සැලසුම් වල හඬබඩ මම දැන් එකතු කරගෙන යනවා. වතු කම්කරු ජනතාවගේ ගැටලු මෙන්ම හාම්පුතුන්ගේ ගැටලු සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වී රාධාකෘෂ්ණන් මහතා පවසනවා. ඒ මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී. 2015 චන්දේදී වෘත්තීය සංගම කීපයක් පොරොන්දු වුණා රුපියල් 1000ක් පඩි අරන් දෙන්න පුළුවන්. ඒක කිසි ගැටලුවක් නැහැ. අපි ආවත් අරන් දෙන්නා කියලා. මේ පඩි අරන් දෙන්නත් බැරි වුණා. ඒක නිසා අදත් ඒගොල්ලන් උත්සාහ කරන්නේ මේ රුපියල් 1000ක් පඩි ගන්න. එක පැත්තේ අපි බලන් ඕන හම්පුතුගේ සංගමය ප්‍රයිවට් කම්පැනිස් මේක දෙන්න හැකියාව තියනවද කියලා අපිට හිතන්න ඕන. එහෙත් අරලියගහ මන්දිරයේම පැවති මාධ්‍ය හමුවකදී වඩිවේල් සුරේෂ් පී දිගම්බරම් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළකලේ මෙවන් අදහසක්. මේ රට ආර්ථික ශක්තිමත් කරන්න අවුරුදු 200ක් පරම්පරාව අයක් වැඩ කරපු වතුකම් කරු මේකට මේ පරිගන්න ඕනද? රුපියල් 1000ක් වැඩි ප්‍රශ්න සම්බන්ධව කතා කරනකොට වගකීමක් තියන්න එපායි. කොහේ කම්පැනි කාර්ද පාඩු කියලා කියන්න පුළුවන්? කම්පැනි පාඩු කියන එක අපිට පිළිගන්න බෑ. කම්පැනි ඇවිල්ලා මේ වතු දුවලා වතු ගත්තෙන් ආදායමෙන් සීසල්ස් වල මෝල්ඩිව්ස් වල හෝටල් හදලා දිනවා. හෝටල් හදලා දැන් අම්පුතා සංගමතක සාකච්ඡා කරලා බැරි නා ඊළඟ තියෙන ආණ්ඩුවතක සාකච්ඡා කරන්න. දැන් මේ රටේ ආණ්ඩුවක් නැහැ. ආණ්ඩුව නැත්තම් කොහොමද සාකච්ඡා කරන්නේ? දැන් මේ මාසේ වැඩ කරොත් තමයි ඊළඟ මාසේ පඩියම් වෙන්නේ. මේ මිනිස්සුව නිකන් රවටන්න එපා. ව්‍යවස්ථානුකූල තත්වය මෙන්ම රටේ ආර්ථිකය පිළිබඳ වැරදි ප්‍රචාර ගෙන යමින් ජාත්‍යන්තරය හමුවේ රටේ ප්‍රතිරූපය විනාශ කිරීමේ වැඩපිළිවෙලක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා චෝදනා කරනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී එම මහතා මේ පිළිබඳ කරුණු පැහැදිලි කළා. දේශපාලන අස්ථාවරත්වයේ දිගින් දිගට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රචාරයක් කරනවනේ. ආණ්ඩුවක් නැහැ, කැබිනට් මණ්ඩලයක් නැහැ, ණය ගෙවන්න බෑ. මේ ණය ගෙවීම හා ණය ලබා ගැනීම පිළිබඳ රජයේ වෙනුවෙන් වගකීම උසුලන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව. ඔවුන් විසින් ණය ගෙවන්න බැරි තත්ත්වයක් ලංකාවේ ඉතිහාසයේ කවදාක්වත් ඇති කළා නැහැ. කවදාක්වත් ශ්‍රී ලංකාව නිදාසින් පස්සේ ණය ගෙවීම පෑරෑරපු රටක් නෙමෙයි. බටහිර බලවේග උත්සාහ කරයි ව්‍යවස්ථාදායක අර්බුදයේ තුලින් රට කඩාවැටන්න බැරි නම් ආර්ථික අර්බුදයන් නිර්මාණය කළා හරි කඩාවැටන්න. නමුත් ඒකේ තරම් සාර්ථක වෙන්නේ නැහැ. මොරගහකන්ද ජලාශය ජනතා අයිතියටපත් කිරීමෙන් පසු දෙවන ක්‍රියාන්විතය වන ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශය වාන් දැමීමට ආසන්න වී තිබෙනවා. උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉරණමඩු ජලාශය පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා.
අක්කර 21000ක භූමි ප්‍රමාණයක ඉරණමඩු ජලාශය ඉදිකර තිබෙනවා. යුද සමය අඩාල වූ වාරි කර්මාන්තයේ යළි ගොඩනැගීමේ මූලික අරමුණින් යුතුව මෙම ජලාශය ප්‍රතිසංස්කරණය කෙරුණා. වැය කළ මුදල රුපියල් මිලියන 2000ක්. ප්‍රදේශයේ පවුල් 9180කට ජලාශයෙන් සෙත සැලසෙනවා. මහා කන්නේදී මෙන්ම යල කන්නේදීද වග කටයුතු සිදු කිරීමේ පහසුකම් මෙමගින් ගොවි ජනතාවට හිමිවනවා. ජලාශය අතිරික්ත ජලය ඉදිරි කාලය තුලදී යාපනයේ ප්‍රදේශයට රැගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ආණ්ඩුකාරවරයා මෙහිදී ප්‍රකාශ කළා. රිමාන්ඩ් බහරයේ සිටි ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී රිය අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අපමත මුදා හැරුණා. ඒ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මතයි. කොටහිනු ප්‍රදේශයේදී පුද්ගලයන් 11 දිනකු අතුරුදන් කරවීමේ සිද්ධියේ සැකකරුවෙකු වන චන්දන ප්‍රසාද් හෙටියාරච්චි අනායට රැකවරණයදීම ආරක්ෂක මණ්ඩලික ප්‍රධානියාට එල්ල වී ඇති චෝදනාවයි. සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළ බවටද ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා. ඒ සඳහා අදාළ CCTV දර්ශන රස පරීක්ෂක වෙත යවන ලෙසත් විමර්ශන සඳහා වෙනත් පොලිසියක් පත්කරන ලෙසත් අධිකරණය නියෝග කළා. මේ අතර පුද්ගලයන් 11 දිනක අතුරුදන් කිරීම සම්බන්ධ නඩුවද අද යලි විභාගයට ගෙනුණා. ඒ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී. එහිදී හිටපු නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙටියාරච්චි අනාය ලබන 19 වෙනිදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අතුරුදන් වූ අයකු බව කියන අණ්ඩච්චි අනායගෙන් කප්පම් ලබා ගැනීමට අදාළ දුරකථන විමර්ශන සිදු කළ බවත් එවායේ විස්තර අදාළ දුරකථන සමාගමෙන් ඉල්ලා ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බවද රහස් පොලිසිය කියා සිටියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ත්‍රස්තු විමර්ශන කොට්ටාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා සහ ඉන්දිය ජාතිකයා ලබන 11 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. එදිනට අප නියෝගයේ ප්‍රකාශයට පත්කරන බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රකාශ කළා. ත්‍රස්ත විමර්ශන කොට්ටාසයේ නිලධාරියෙකු සමග දීර්ඝ කාලයක සිට සම්බන්ධතා පැවැත්වූ මාකන්දුරේ මදුෂ්ගේ සමීපතමයෙකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. අදාළ පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින බවත් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් කියා සිටියා. පළමු සැකකරුවන ඉන්දිය ජාතිකයා අංගුඩ මානසික විද්‍යායතනය වෙත ඉදිරිපත් කර මානසික වෛද්‍ය වාර්තාවක් ඇඳවන ලෙසටද බන්ධනාගාර අධිකාරීවරයාට අධිකරණයේ දැනුම් දුන්නා. රටේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ මහජන විවාදයක් විහාර මහදේවි එලිමහන් රංගපීඨයේදී පැවතුණා. පවතින දේශපාලන අර්බුදය විසඳාගත හැක්කේ මහමැතිවරණයකින්ද ජනාධිපතිවරණයකින්ද යන මැයින් මෙම විවාදය පැවැත්වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ ක්‍රියාකාරීන් සහ එක්සත් ජාතික පක්ෂයේ තරුණ ක්‍රියාකාරීන් විවාදයට සහභාගී වුණා. මෙහිදී අදහස් දැක්වූ නීතිඥ මනෝජ් ගමගේ මහතා ජනතාව පරමාධිපත්‍ය තමයි මේකට තියෙන එකම විසඳුම. ජනතාවට සාධාරණ ඉෂ්ට කරන්නේ අධිකරණයේ නීති පොත් අතරින් විසඳුම් සොයන්න. ඒ තවත් අර්බුදයක් විතරයි. ප්‍රජාතන්ත්‍රවාදී වුණාම රණිල් වික්‍රමසිංහ දුවන්නේ තානාපති කාර්යාලය පස්සේ. හැබැයි මේ රටේ ජනතාවයි මේක තීරණය කරන්න ඕන. මිනිස්සුන්ට වැඩ කරපු කට්ටිය මිනිස්සු ගාවට යන්න බය වෙන්න ඕනේ නැහැ. දෙන්න ජනතාවට වරම. ඇයි බය? ජනතාවට බාර දෙන්න මේ ප්‍රශ්නය. නැවතත් ප්‍රවෘත්ති. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. කාගිල් සමූහ ව්‍යාපාරයේ කිරි නිෂ්පාදනාගාරය මෙරට විශාලතම බහුපෙළ කිරි නිෂ්පාදකයා වනවා. කොත්මලේ සහ මැජික් සන්නාම පෙරට කොට ගනිමින් කිරියාශ්‍රිත නිෂ්පාදන රැසක් සිදු කරමින් එය මෙරට කිරිගොවියා සවිබල ගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මකයි. රසකල කිරි, සෙට් යෝගට්, චීස් සහ යෝගට් පානය ඇතුළු නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකේය පාරිභෝගිකයා වෙත තිළින කිරීමට කාගිල් සමාගම සමත්ව තිබෙනවා. ඒ 100%ක් නැවුම් බවින් හා පෝෂණ ගුණෙන් අනූනවයි. හුවාවේ වයිමැක්ස් ස්මාර්ට් ජංගම දුරකථනයේ ලිදැක්වුණා. ඒ බ්‍රිග් ස්කීන් බිග් වර්ල්ඩ් තේමාව යටතේ නවීන තාක්ෂණයෙන් යුත් අංග රසකින් මෙම දුරකථනය සමන්විතයි. හුවාවේ පාරිභෝගික ව්‍යාපාර සමූහයේ මෙරට ප්‍රධානි පීටර් ලියු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලිං නැචුරල් ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගමේ මෙහෙයවීමෙන් පැවැත්වෙන සිසු රූරටා පාසල් සිතුවම් දැක්ම දොම්පේ සියනෑ ජාතික පාසලේදී පැවැත්වුණා. නිපුන සිසු පරපුරක් ගොඩනැන්වීම තේමා කරගනිමිනුයි එය පැවැත්වුණේ. දුම්පේ අධ්‍යාපන කොට්ටාසේ පාසල් 8ක් නියෝජනය කරමින් සිතුවම් 54ක් මීට ඇතුළත් වුණා.
එසමගින් ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk